හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ටිකක් දවසක් ගියා වීඩියෝ එකක් ගේන්න. ඉතින් අද වාරයට අපි ගේනලා තියෙන්නේ CPU front pan එකේ speed එක වැඩි නම්, සද්ද වැඩි නම් ඒක අඩු කරගන්නේ කොහොමද කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපේ ෆෑන් එකේ ස්පීඩ් එක, මගේ මැෂින් එකේ ස්පීඩ් එක මම පෙන්වන්නම්. සාමාන්‍ය ඉතින් මෙන්න මේකේ අන්න ඔයගේ සද්දයක් තමයි එන්නේ සාමාන්‍යයෙන්. ඇහෙනවද ඉතින්? ඉතින් ඔය සද්ද අඩු කරගන්නේ කොහොමද කියලා මම සවිස්තරාත්මකව කියන්නම් ඔයාලට. ඉස්සෙල්ලාම ඔයාලට මෙන්න මේ වගේ සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. මේකේ නම තමයි ස්පීඩ් ෆෑන්. මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මේ වගේ අයිකන් එකක් එනවා. ඊට පස්සේ ඒක අපි ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. විස්තර ගොඩක් එනවා මේකේ. ඔයාලගේ ප්‍රොසෙසර් ඒ වර්ගයේ ස්පීඩ් එක සෑම දෙයක්ම ඔක්කොම ඔක්කොගේම සෙල්සියස් අංශය ගන්න ෆෑන් ස්පීඩ් ඔක්කොම මේකට පෙන්වනවා. ඉතින් අපිට වැදගත් වෙලා තියෙන්නේ ෆෑන් පෑන් එකේ ස්පීඩ් එක සද්ද වැඩි. තා ස්පීඩ් එකත් වැඩි. ගොඩක් අඩු දින ප්‍රශ්නයක් ඔක්. ඉතින් මේකේ ෆෑන් 2 ෆෑන් 1 කියලා කියනවා. ෆෑන් 1 කියන්නේ CPU එක. CPU එක normal තියෙන 1700 600 කියන්නේ සාමාන්‍ය normal ගන්න හොඳයි ඒ ගන්න. ඉතින් ෆෑන් 2 එකේ බලන්න. ෆෑන් 2 එකේ 4116ක් තියෙනවා RPM එක. ඒකයි සද්ද තියෙන්නේ ගොඩක්. ඉතින් මේක අපිට 4000 ගන්නක් මේක වැඩි ඇත්තටම ඇත්තටම අවශ්‍ය නැහැ සාමාන්‍යයෙන් භාවිතයේදී. ඉතින් අපි ඒක වෙනස් කරන්න මෙන්න මෙහෙම. යන්න configure වලට. මෙතන තියෙන බටන් එක configure. ඒකට ගියපහම ලොකු ලිස්ට් එකක් එනවා. ඒ ලොකු ලිස්ට් එකක් එනවා මේ බලන්න. ඒකේ තියෙන හැම ටෙම්පරේචර් එකම ඔයාගේ මැෂින් එක. ඉතින් අපි යන්න ඕනේ ඉස්සල්ලාම ඇඩ්වාන්ස් එක. ඇඩ්වාන්ස් එකට ගියාම MT වගේ පෙන්වන්නේ. ඒක MT නෙවෙයි. ඒක දිනා ක්ලිප් කියලා. ක්ලිප් එකේ මේ පල්ලයට තියෙන arrow එක ක්ලික් කරන්න. ඒකේ අපි යන්න ඕනේ දෙවෙනි එකට. ඒක දිනා IT කියලා පටන්ගෙන අංක ටිකක්. ඒක තමයි ෆ්‍රන්ට් පෑනල් එක. ෆ්‍රන්ට් පෑනල්. මේක ක්ලික් කරන්න. එතකොට දිග ලිස්ට් එකක් එනවා අපිට. මොකද්ද මේ ලිස්ට් එක? අපිට මේ සමහර ඒවා ගැන නම් ලොකු ප්‍රයෝජනයක් නැහැ දැනට. ඉතින් අපි යන්න ඕනේ ඒක දෙවෙනි එකට. දෙවෙනි එකට ගියා. ඒකලා ඒක තියෙන්නේ සිලෙක්ට් කළ වැලියු එක ස්මාර්ට් ගාඩියන් කියන එක තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒක වෙනස් කරන්න ඕනේ. ඒක තියෙන ඔන් ඔෆ් කරන්න තියෙනවා. ඒක යන්න ඕනේ මේකේ සොෆ්ට්වෙයාර් කන්ට්‍රෝල් එක. සොෆ්ට්වෙයාර් කන්ට්‍රෝල් එකට ගියපුවාම අන්න බලන්න. ෆෑන් එකේ සද්ද සම්පූර්ණයෙන්ම අඩු වුණා. ෆ්‍රන්ට් ෆෑන් එකේ විතරයි. අපිට අනිත් හැම එකම වෙනස් කරන්න පුළුවන්. ඒත් ෆ්‍රන්ට් ෆෑන් එකේ විතරයි දැනට වෙනස් කරගන්න. ඊට පස්සේ ඕකේ කරන්න. ඕකේ කරපුවම දැන් බලන්න ෆෑන් 2 එක. RPM එක 1098ක් වගේ ගානකට අඩු වුණා. ඔව්. කියන්නේ හොඳටම ස්පීඩ් එක අඩුයි. ෆෑන් එක කැරගෙන ස්පෑන් එකේ කැරගෙන ස්පීඩ් එක අඩු වුණා. නොයිස් එකත් කැන්සල් වුණා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් සරලම දේ ෆ්‍රන්ට් පෑන් එක ස්පීඩ් එක අඩු කරන්න ලේසිම සොෆ්ට්වෙයාර් එක. ඉතින් ඔයගොල්ලන්ට මේක වටිනවා නම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.